வணக்கம் பிள்ளைகள். அது பாடம தியன்னே அப்பி நேதேயின் யுதாகின கதா කරන්න. සාමාන්‍යයෙන් අපි වචන භාවිතා කරන විදිය නෑදෑයින් සම්බන්ධ කරගෙන සහ ඔයාලා කලින් ඉගෙනගෙන තියෙනවා කීලේ මේලේ වගේ වචන අන්නේ වචනත් යොදාගෙන කොහොමද අපි කතා කරන්නේ සරල වාක්‍ය ගොඩනගා ගන්නෙ කොහොමද කියන එක. මුලින්ම අපි ඉගෙනගමු නෑදෑයෝ උරවිනර්හල් කියලා තමයි අපි කියන්නේ. උරවිනර්හල් කියන්නේ නෑදෑයෝ. නෑදෑයන්ගේ සමහර අය අපි ලිඛිත භාෂාවේදී හඳුන්වන විදිහට නෙමෙයි කථන භාෂාවේදී හඳුන්වන්නේ. ඒ වෙනසත් අපි හඳුනා ගනිමු. මුලින්ම තියෙනවා පෙරියම්මා. පෙරියම්මා කියන්නේ ලොකු අම්මා. පෙරියප්පා ලොකු තාත්තා. සිත්ති පුංචි අම්මා. අපි සිත්ති කියලා කියන්නේ කතන භාෂාවෙන්. ලිඛිත භාෂාවෙන් අපි සින්නම්මා කියලා පාවිච්චි කරනවා. හැබැයි ලිඛිත මේ කතන භාෂාවේදී සිත්ති තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි සිත්තප්පා. බාප්පට කියන්නේ සිත්තප්පා කියලා. අපි ලිඛිත භාෂාවේදී සිත්‍රප්පා කියලා පාවිච්චි කරනවා. එතකොට කතන භාෂාවේදී සිත්තප්පා කියලා වෙනස් වෙනවා. ඒ වගේම තමයි අපි නැන්දට ලිඛිත භාෂාවේදී කියන්නේ මාමී කියලා. හැබැයි කථන භාෂාවේදී අපි පාවිච්චි කරනවා අත්තේ. අත්තේ නැන්දට කියන්නේ අත්තේ. ඒ වගේම මාමා මාමම තමයි වෙනසක් වෙන්නේ නැහැ වචනය. ඒ අනුව අපි ආපහු බලමු උරවිනර්හල් නෑදෑයෝ. පෙරියම්මා ලොකු අම්මා. පෙරියප්පා ලොකු තාත්තා. සිත්ති පුංචි අම්මා. සිත්තප්පා බාප්පා. අත්තේ නැන්දා. මාමා මාමා. එහෙනම් ඔන්න උරවිනර්හල් ටික අපි මුලින්ම ඉගෙන ගත්තා. මේ වචන හැ හොඳට මතක තියාගෙන අපි ඊළඟ කොටසට යමු. හරි, අපි උරවිනර්හල් ඉගෙන ගත්තට පස්සේ මෙන්න මේ වචන දෙක ඉගෙන ගනිමු. මෙතන තියෙනවා පළවෙනි වචනය වරුහිරාර්. වරුහිරාර් සිංහලෙන් අපි කියනවා එනවා. වරුහිරාර් එනවා. අනිත් වචනය තමයි පෝහිරාර්. පෝහිරාර් යනවා. පෝහිරාර් යනවා. වරුහිරාර් එනවා. පෝහිරාර් යනවා. දැන් අපිට තියෙන්නේ අපි කලින් ඉගෙන ගත්ත උරවිනර්හල් එහෙම නැත්තම් නෑදෑයෝන් එකතු කරගෙන මේ වචන වචනෙත් එකතු කරලා සරල වාක්‍යයක් ගොඩනගන්න. අපි හිතමු ලොකු තාත්තා. ලොකු තාත්තා එනවා. අපි කොහොමද කියන්නේ ලොකු තාත්තට? අපි කියනවා පෙරියප්පා කියලා. එනවා කියලා කියනවා අපි වරුහිරා. එහෙනම් ලොකු තාත්තා එනවා කියලා අපි කියන්නේ කොහොමද? පෙරියප්පා වරුහිරා. බාප්පා එනවා කියලා අපි කියන්නේ සිත්තප්පා වරුහිරා. ඔන්න අපි වරුහිරා දාලා සරල වාක්‍ය ගොඩනගන්න පුළුවන්. ඊළඟට පෝහිරා යනවා. අපි හිතමු අත්තේ. අත්තේ පෝහිරා. නැන්දා යනවා. මාමා පෝහිරා. මාමා යනවා. සිත්තප්පා පෝහිරා. බාප්පා යනවා. ඒ විදියට ඔයාලා උරවිනර්හල් හය දෙනෙක් ඉන්නෝ. ඒ හය දෙනාම යොදාගෙන වරුහිරාර් දාල වාක්‍ය හයයි පෝහිරාර් දාල වාක්‍ය හයයි ලියන්න ඕන සිංහල අර්ථයත් එක්ක. වරුහිරාර් දාල වාක්‍ය හයයි පෝහිරාර් දාල වාක්‍ය හයයි සිංහල අර්ථයත් එක්ක ලියන්න ඕන. පළවෙනියටම ඔයාලා මුලින්ම කරන්න ඕන උරවිනර්හල් වචන හය මාතෘකාවලියල වචන හය සිංහල තේරුමත් එක්ක ලියා ගන්න ඕන. දෙවනියට ඔයාලා මේ වරුහිරාර් පෝහිරාර් කියන එක ලියලා කොටු කරගන්න ඕන. ඊට පස්සේ තමයි වරුහිරාර් දාල වාක්‍ය හයයි පෝහිරාර් දාල වාක්‍ය හයයි ලියන්න ඕන. අපි බලමු ඊළඟට ඊළඟ කොටස මොකක්ද කියලා. මම මෙතන දීලා තියෙනවා ඒ වාක්‍ය සිංහලෙන් පහත වාක්‍ය දෙමළ බසින් ලියන්න. මම දීලා තියෙනවා සිංහල බසින්. ඔයාලට මේක දෙමළ බසින් ලියන්නලු. ඒක දෙමළ අකුරෙන් තමයි ලියන්න ඕන. එහෙනම් අපි බලමු නැන්දා යනවා.
මම දැන් කියලා දීලා තියෙන නැන්දට දෙමළෙන් කියන වචනේ ලියන්න යනවා කියන වචනේ ලියන්න. ඊළඟට ලොකු අම්මා යනවා. ඒකත් ලොකු අම්මට කියන වචනේ ලිව්වා යනවා කියන වචනේ ලිව්වා. මම උත්තර කියන්නේ නැහැ. ඔයාලා තනියම මේක ලියන්න ඕන. ඊළඟට තියෙනවා ලොකු තාත්තා එනවා, බාප්පා යනවා, පුංචි එනවා, මාමා යනවා. මේ තුන්වෙනි ප්‍රශ්නය කරන්න ඕන ඔයාලා ඉස්සෙල්ලා උරවින හය දෙනා දාලා වරුහිරා දාලා ලියන්න. ඊට පස්සේ උරවින හය දෙනාගෙන් පෝහිරාර කියන යනවා කියන වාක්‍ය ටික හැදෙන්න ඕන. ඊට පස්සේ තමයි මේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන්න ඕන. දෙමළ අකුරෙන් ලියන්න ඕන, හොඳින් පැහැදිලිව ලියන්න ඕන. මම උත්තරය කියන්නේ නැහැ, මොකද ඔයාලට මම දැන් කියලා දීලා ඔයාලා මතකයෙන් ඒක ලියන්න ඕන. හරි, අපි ඊළඟට හතරවෙනි කොටස බලමු. හරි, අපි දැන් ඊළඟට ඉගෙන ගන්නවා අලුත් වචන පහක්. මේකේ සමහරක් වචන ඔයාලා අපි කලින් ඉගෙනගෙන තියෙනවා. අපි දැන් බලමු මේ මොනවාද මේ වචන කියලා. පළවෙනි එක මේල් වීඩු. මේල් වීඩු කියන්නේ ඉහළ ගෙදර. මේල් වීඩු ඉහළ ගෙදර. කීල් වීඩු පහළ ගෙදර. කීල් වීඩු පහළ ගෙදර. අඩුත්ත වීඩු. අඩුත්ත වීඩු එහා ගෙදර. අඩුත්ත වීඩු එහා ගෙදර. ඉන්ද වීඩු මෙහා ගෙදර. ඉන්ද වීඩු මෙහා ගෙදර. නැවත අපි මේ වචන ටික බලමු. පස්සෙනි වචන කියන්න බලන එනදු වීඩු මගේ ගෙදර. එනදු වීඩු මගේ ගෙදර. ආයි මුලින්දම් බලමු. මේල් වීඩු ඉහළ ගෙදර, කීල් වීඩු පහළ ගෙදර, අඩුත්ත වීඩු එහා ගෙදර, ඉන්ද වීඩු මෙහා ගෙදර, එනදු වීඩු මගේ ගෙදර. ඊළඟට ඔයාලා කරන්න ඕන මේ වචන පහ හොඳ මතක පාඩම් කරගන්න ඕන, හොඳට මතක තියාගන්න ඕන. මේ වචන ටිකයි අපි කලින් ඉගෙනගත්තු වචනයි එකතු කරලා නැවත අපි සරල වාක්‍යයක් ගොඩනගනවා. අපි ඒක බලමු දැන්. හරි, අපිට දැන් තියෙන්නේ උරවිනර්හල් සහ අපි දැන් ඉගෙනගත්තු වචන යොදාගෙන වාක්‍ය හදන්න. අපි දැන් දන්නවා ඉහළ ගෙදර, පහළ ගෙදර, මෙහා ගෙදර ඒ වගේ වචන කියනකොට කොහොමද කියන්නේ කියලා. දැන් මෙහා ගෙදර කියලා අපි කියන්නේ ඉන්ද වීඩු. මෙහා ගෙදර කියලා කියන්නේ ඉන්ද වීඩු. හැබැයි අපි මේක වාක්‍යයක් ඇතුළේ ලියනකොට, වාක්‍යයකට මේක ලියනකොට මේ වීඩු කියන වචනය වීටු කියලා වෙනස් වෙන්න ඕන. වාක්‍යයක් විදිහට අපි ලියනකොට වීඩු කියන වචනය වීට්ටු කියලා වෙනස් වෙන්න ඕන. මම උදාහරණයක් දීලා තිනවා. වීඩු වීට්ටු වෙනවා. එහෙනම් මෙහා ගෙදර පුංචි අම්මා කියලා අපි කියන්නේ ඉන්ද වීට්ටු සිත්ති. ඉන්ද වීට්ටු සිත්ති. මෙහා ගෙදර පුංචි අම්මා. ඉන්ද වීට්ටු සිත්ති. මෙහා ගෙදර පුංචි අම්මා. මේ විදියට අනෙකුත් වචන ටික යොදාගෙන වාක්‍ය හදන්නයි තියෙන්නේ. මම මේක සිංහලෙන් ලියලා තිනවා. වාක්‍ය ටික ඔයාලට තියෙන්නේ දෙමළ බසින් ලියන්න. අපි බලමු ඒ වාක්‍ය මොනවාද කියලා. හයවෙනි ප්‍රශ්නේ මම දීලා තිනවා පහත වාක්‍ය දෙමළ බසින් ලියන්න. දෙමළ බසින් ලියන්නේ කොහොමද? දෙමළ අකුරෙන් ලියන්න ඕන. දැන් තිනවා එහා ගෙදර නැන්දා යනවා. අපි ඉගෙන ගත්තා එහා ගෙදර කියන වචනය, නැන්දට කියන වචනය අපි ඉගෙන ගත්තා, යනවා කියන වචනය ඉගෙන ගත්තා. එහෙනම් මේ වාක්‍ය හරි ලේසි අපිට දෙමළෙන් ලියන්න. මම උත්තරය කියන්නේ නැහැ. ඔයාලා තනියම මේක දෙමළෙන් වාක්‍ය සකස් කරලා ලියන්න ඕන. දෙවනි වාක්‍ය තියෙනවා මෙහා ගෙදර පුංචි අම්මා එනවා, ඉහළ ගෙදර ලොකු තාත්තා යනවා, පහළ ගෙදර බාප්පා එනවා. ඔන්න මේ දැන් අපි පාඩම පුරාවට ඉගෙන ගත්ත දේවල් ටික මේක ඇතුලේ තියෙනවා. අපි මුලින්ම ඉගෙන ගත්ත උරවිනරහ නෑදෑයෝ හඳුන්වන විදිය, ඒ නෑදෑය හඳුන්වන නම් ටික මෙතන තියෙනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා එනවා යනවා, වරුහිරාර් පෝහිරාර් ඒ වචනත් මෙතන තියෙනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ඉන්ද වීඩු
මේල් වීඩු එනදු වීඩු කීල් වීඩු අපි ඉගෙන ගත්තා. අන්න ඒ වචන ටිකත් මෙතන තියෙනවා. එහෙනම් ඔය ඔක්කොම එකතු කරලා අපිට සරල වාක්‍ය හදන්න පුළුවන්. එහෙනම් ඔයාලා මේ වාක්‍ය හතරට මේ වාක්‍ය හතර දෙමළ බසින් ලියලා තියන්න. මේ වාක්‍ය හතර ලිව්වහම ඇති පළවෙනි එකේදී විතරයි මම කිව්වේ අර වරුහිරාල් පෝහිරාල් දාලා ඔක්කොම වාක්‍ය ලියන්න කියලා. මේකෙදි මේ වාක්‍ය ටික විතරක් දෙමළ බසින් ලිව්වහම ප්‍රමාණවත්. මම නැවත ඔයාලට මතක් කිරීමක් කරනවා. සම්පූර්ණ පාඩම අපි මුලින්ම ඉගෙන ගත්තා උරවින රහල් නෑදෑයෝ, පෙරියම්මා ලොකු අම්මා, පෙරියප්පා ලොකු තාත්තා, සිත්ති පුංචි අම්මා, සිත්තප්පා බාප්පා, අත්තෙයි නැන්දා, මාමා මාමා. මේ තමයි උරවින රහල්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා වචන දෙකක්. අපි ඉගෙන ගත්ත වචන දෙකක් ඊළඟට වරුහිරාර් පෝහිරාර්. වරුහිරාර් කියන්නේ එනවා, පෝහිරාර් කියන්නේ යනවා. මතක තියාගන්න මේ වචන යොදන්න පුළුවන් මිනිස්සුන්ට පමණයි. වරුහිරාර් එනවා, පෝහිරාර් යනවා. ඊළඟට අපි ඉගෙන ගත්තා ඒ වචන යොදාගෙන වාක්‍ය හදන්නේ කොහොමද කියලා. නෑදෑයෝ සහ උරවිනර්හල් සහ පෝහිරාර් වරුහිරාර් කියන වචන යොදාගෙන වාක්‍ය හදන්නේ කොහොමද කියලා. මෙතන මම දීලා තිනවා නැන්දා යනවා, ලොකු අම්මා යනවා, ලොකු තාත්තා එනවා, බාප්පා යනවා, පුංචි එනවා, මාමා යනවා. මේ වාක්‍ය ටික ඔයාලා දෙමළ අකුරෙන් දෙමළ බසින් ලියන්න ඕන. ඒක තමයි ඊළඟට කරන්න තියෙන්නේ. අර ඉගෙනගත්තු වචනවල දැනුමින් තමයි ඒක කරන්න. අත් අකුරු නිවැරදිව ලිවිය යුතුයි. ඊළඟට අපි බලමු හතරවෙනියට මොකක්ද අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට අපි හතරවෙනියට ඉගෙන ගත්තා තවත් අලුත් වචන පහක්. ඒ තමයි මේල් වීඩු ඉහළ ගෙදර, කීල් වීඩු පහළ ගෙදර, අඩුත්ත වීඩු එහා ගෙදර, ඉන්ද වීඩු මෙහා ගෙදර, එනදු වීඩු මගේ ගෙදර. මේ වචන පහ අපි අලුතෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ වචන පහ යොදාගෙන කොහොමද ඒ වචන පහ සහ උරවිනර්හල් නෑදෑයෝ සහ වරුහිරාල් පෝහිරාල් මෙන්න මේ සියල්ලම එකතු කරගෙන කොහොමද සරල වාක්‍යයක් හදන්නේ කියලා අපි ඊළඟට ඉගෙන ගත්තා. ඒ වාක්‍ය හදනකොට කොහොමද ඒක හදන්නේ කියන එක මම ඊට පස්සේ පස්වෙනි කොටසේ උදාහරණයකින් කියලා දුන්නා. ඒක තමයි මෙහා ගෙදර පුංචි අම්මා කියනකොට අපි ලියන්නේ ඉන් ද වීටු සිත්ති. වීඩු කියන වචනය වාක්‍යයක් තුල ලියනකොට වීටු කියලා වෙනස් වෙනවා කියලා මම කිව්වා. මතක ඇතුව වාක්‍ය ලියනකොට වීඩු ලියන්න එපා, මැදට වීටු කියන වචනය පාවිච්චි කරන්න ඕන. ඒකට ඉන් ද වීටු සිත්ති මෙහා ගෙදර පුංචි අම්මා. අපි කිව්වොත් මෙහා ගෙදර ලොකු අම්මා කියලා ඉන්ද වීට්ටු පෙරියම්මා. ඉන්ද වීට්ටු පෙරියම්මා. ඒ විදිහට අපිට වාක්‍ය හදන්න පුළුවන්. මම මේ ඔක්කොගෙම එකතුවෙන් වාක්‍ය ටිකක් ඔයාලගෙන් අහලා තිනවා. දෙමළ බසින් ලියන්න ඕනේ වාක්‍ය ටික මොනවාද කියලා ආයි බලාගන්න. ඒ වචන හතර යොදාගෙන මම වාක්‍ය හතරක් දීලා තියෙනවා. ඒ වචන හතර සහ උරවිනල් සහ වරුහිරාල් පෝහිරාල් කියන එකතුවකින් සිංහල වාක්‍ය හතරක් දීලා තියෙනවා. ඔයාලා දෙමළ බසින් ලියන්න ඕන දෙමළ අකුරෙන්. එහා ගෙදර නැන්දා යනවා, මෙහා ගෙදර පුංචි අම්මා එනවා, ඉහළ ගෙදර ලොකු තාත්තා යනවා, පහළ ගෙදර බාප්පා එනවා. එහෙනම් මේ වාක්‍ය හතර දෙමළ අකුරෙන් ලියන්න ඕන. පාඩම සම්පූර්ණයෙන් හොඳට මේ වීඩියෝ එක නරඹලා පාඩම තේරුම් අරගත්තට පස්සේ මේ අභ්‍යාස කරන්න. මුලින් ඉස්සෙල්ලා මේවා ලියා ගන්න පොතේ, මේ දීලා තියෙන සටහන් පොතේ පැහැදිලිව ලියාගෙන ඉවර වෙලා අන්තිමට අභ්‍යාස කරන්න අරගන්න. කරලා ඉවර වෙලා මට ඔයාලා WhatsApp එකට ෆොටෝස් දාන්න ඕන පාඩම ඉවරුණාට පස්සේ. හරි, මම එහෙනම් පාඩම දැන් අවසන් කරනවා. ඊළඟට ඔයාලට ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ මේක හොඳට මේ වීඩියෝ එක නරඹලා මේ
අවශ්‍ය දේ කියන්නේ මේකේ මූලික දේ හොඳට අවබෝධ කරගෙන දීපු වැඩ ටික අභ්‍යාස ටික නිවැරදිව කරන්න. දැන් අපි පන්තියේදී ඉදා මම කරන්න හිටියේ මේක ඔයාලා හිරිවට පස්සේ වෙලෙම මේව සාකච්ඡා කරන්න වැඩ නිවැරදි කරගන්න. වීඩියෝ එකෙන් මම මේකේ උත්තර ටික ඔයාලට දෙන්නේ නැහැ. මොකද ඒක සාර්ථක වෙන්නේ නැති නිසා ඔයාලා මේ ටික ලියලා ඉවර වෙලා මට ෆොටෝස් දාන්න WhatsApp එකට. මේ අපි ඊළඟ දවසේ මේ නැවත මේකේ පිළිතුරු සාකච්ඡා කරමු. ඒ වගේම තමයි මතක තියාගන්න අපි මේවා මේ ලියන්නේ පොත් පුරවන්න නෙවෙයි. ඔයාලා අවශ්‍ය වෙලාවට මේ වචන යොදාගෙන සරලව දෙමළ කතා කරන්න ඕන නිසා අපි මේ ඉගෙන ගන්නෙ කතන දෙමළ නිසා මේවා කතා කිරීමේදී භාවිතා කරන්න ඕන. ඒ වගේම මෙතන පොඩි කාල වෙලාවක් තමයි වීඩියෝ එකේට ගිහින් තියෙන්නේ. මොකද පන්තිය කරනකොට අපි ඔන්ලයින් ක්ලාස් එක කරද්දී අපිට පැයකමාරක් තුල ඔයාලට මේව ලියන්න වෙලාව යනවා. ඊට පස්සේ අපි වැරදි නිවැරදි ඒවා සාකච්ඡා කරනවා. ඒ වගේම මතක තියාගන්න ලැබෙන සිතේ ඉඳලා හැමෝන්ගෙම මම කියවීම ගන්නවා. පන්තියට එන පිළිවෙලට මේ ජොයින් වෙන පිළිවෙලට මම කියවීම ගන්නවා. අපි දැන් පහවසර පන්තියේ මේ කියවීම ගත්තා සාර්ථකව ළමයි හොඳට පන්තිරත් වඩා හොඳින් ඔන්ලයින් ක්ලාස් එකේදී ළමයි කියවීම දුන්නා. ඒ නිසා ඔයාලගෙනුත් කියවීම ගන්නවා. මම මොන පිටු අංක කියන්නේ නැහැ. කියවීම පොත හොඳින් කියවන්න ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම පොතේ ඕන පිටුවක් පුළුවන් වෙන්න ඕනේ. කියවන්න පුළුවන් කියන්නේ ඕන දෙයක් කියන්න පුළුවන් වෙන්න ඕනේ දෙමළ භාෂාවේ. ඒ නිසා එහෙනම් මට මම මෙතන වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා මේක හොඳින් නරඹන්න නරඹලා අභ්‍යාස ටික කරන්න. වරක්කම් නන්ත්‍රී.